සුරාබතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගියදින කිහිපයේදී දිවයිනපුරා සිදු කළ වැටලීම්වලදී මෙම ඊ-සිගරට් අත්අඩංගුවටගෙන තිබෙනවා. කැලීන් තමයි ඔරිජිනල්. අනුකරණවලට නොරැවටෙන්න කැලීන් නැමති බේදයි හොඳින් බලන්න. ඒවා අලෙවි කිරීමේ නිරත වූ බවට සැකකරුවන් පස් දිනක අත්අඩංගුවට අතර ඔවුන් කොළඹ ගම්පහ පෑලියකුඩ සහ පානතුරු යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. මාර්ගගත ක්‍රමය හරහා පාසල් දරුවන් ඇතුළු මෙරට තරුණ පිරිස් ඉලක්ක කර කරමින් මෙම ඊ-සිගරට් අලෙවි කර තිබෙනවා. මෙම ඊ-සිගරට් වල වටිනාකම මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර මේවා පෙන් ඩ්‍රයිව්, පවර් බැංක්, සුවඳ බෙලවුන් සහ අතුරු ලොසු ලෙස නිර්මාණය කර අලෙවි කර ඇති බවයි සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම් ජී ගුණසිරි මහතා සඳහන් කළේ. ඒක එකක ස්වරූපයෙන් තියෙන බව අපිට විතරම පැහැදිලි. මෙතන තියෙනවා මේ අතේ වදින ඔරලෝසුවක්. මේක භාවිතා කරන්න ඉතාම ලේසි විදියට තමයි මේක සකස් කරලා තියෙන්නේ. බැලුවම හිතන්නේ වොච් එකක් විදියට. නමුත් මේක එලියට අරගෙන මේක දුම්පාණය කරන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ. මෙවැනි බාණ්ඩ, කියන්නේ මේ වොච් එකක් විදියට එන්න පුළුවන්, සුවඳ විලවුන් විදියට වෙන්න පුළුවන්, මේ වගේ එක එක ආකාරයේ වෙනත් ස්වරූප වලින් මේ වගේ පොඩි පුංචි උපකරණ පිට අපේ ටෙලිෆෝන් එකක් චාර්ජ් කරන්න පුළුවන් විදියට මේවා ඇපල්, මිදි, දොඩම්, අන්නාසි ආදී පළතුරු සුවඳින් යුක්ත වන ලෙස නිම කර ඇති බැවින් මෙම ඊ-සිගරට් භාවිතයේදී හඳුනා ගැනීමට පවා නොහැකි බවයි සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. එතකොට කිසි කෙනෙක් සැක හිතන්නේ නැහැ, දෙමාපියෝ සැක හිතන්නේ නැහැ, ගුරුවරුවෝ සැක හිතන්නේ නැහැ. රත්නපුර ප්‍රදේශයේ එක ඉස්කෝලේක දරුවෙක් මේ වගේ ද්‍රව්‍යයක් ගෙනල්ලා අනිත් පාසල් දරුවන්ට එක උගුරකට රුපියල් 20 ගණන් අය කරලා තියෙන අවස්ථාව. විශේෂයෙන්ම අර සිගරට් බිව්වම යම් කිසි ගඳක් එනවා. නමුත් මේකේ එහෙම ගඳක් එන්නේ නැහැ. මේකේ සුවඳක් තමයි වාහනේ වෙන්නේ. මෙවර විට ඔන්ලයින් ක්‍රමය හරහා මෙවැනි දිය ගෙන්වා ගැනීමේ ප්‍රවණතාවක්ද මතුවී ඇති බව වාර්තා වෙනවා. මේ ගම්පහ ප්‍රදේශයේ මවක් සිය දරුවා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ඇනවුම් කළ පාර්සලයක් සම්බන්ධයෙන් සුරාබදු කාර්යාලයෙන් විමසා සිටි අයුරුයි. මහත්මයා, මම මේ දැන් එව්වා ෆොටෝස් දෙකක්. ඒ දෙකත් ඊ-සිගරට් සම්බන්ධ දෙයක්ද කියලා මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? මේක ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරට ආවේ පුතා කැම්පස් ගිහිපු වෙලාවක. මමමයි මේකට මුදල් දීලා ගත්තේ. මං ඇහුවාම කිව්වා මේක සෙන්ට් එකක් කියලා. මමත් ඒක බැලුවාම ස්ට්‍රෝබෙරි වගේ සුවඳක් ආවා. මේ තියෙන්නේ අනිවාර්යයෙන්ම ඊ-සිගරට් චාර්ජ් කරන චාර්ජින් පොයින්ට් එකක්. මේකට මේවා කරලා ගහලා තමයි චාර්ජ් කරන්නේ. මේ ඊ-සිගරට් ගෙන්නපු ඒ පෙට්ටියක් තියෙන්නේ. තව දුරටත් කාමරේ හොයලා බලන්නම් මේ සමහර විට තියෙන පුළුවන්, ඒ සිගරට් මැෂින් එකක් තියෙන්න පුළුවන්. සමහර අය හිතනවා මේක අපේ ලංකාවේ නීති නෑ කියලා. නමුත් අපිට තියෙන නීති ප්‍රමාණවත් මේවා සියල්ලම අපි අත්අඩංගුවට ගන්නවා. හැම එකකම නිකොටින් අඩංගුයි, බහුල වශයෙන් නිකොටින් අඩංගුයි. මේක විශාල වශයෙන් ශරීරයට අහිතකරයි කියන එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙනකොට අඳුනගෙන තියෙන්නේ. අපිට මේ වෙනකොට පේනවා සිගරට් භාවිතය අඩු වෙලා තියෙනවා වගේ. නමුත් මේවට එබ්බැහි වෙමින් යන තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මේකට එබ්බැහි වුණාට පස්සේ මේකෙන් බේරගන්න සෑහෙන අමාරු වෙන තත්ත්වයකට තමයි තියෙන්නේ.